දෙදහස් විසිතුන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානය අතිශය වැදගත් දිනයක් තමයි දහනමවන ඉරිදා ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුහුණදීමට නියමිතයි ප්‍රබල නවසීලන්ත කාන්තා කණ්ඩායම සමග ඉතින් මෙවර නවසීලන්ත කණ්ඩායම මුහුණ දීපු පළවෙනි තරඟ දෙක දරුණු විදිහට පරාජයට පත් වුණා තොන් ප්‍රබල කණ්ඩායමක් ඔවුන් බංග්ලාදේශය හමුවේ දැවැන්ත ජයග්‍රහණයක් ලබාගෙන ඍණ 4 ගණනක තිබුණු ලකුණු වේගය දැන් ඍණ 1 ගණනකට බස්සගෙන තියෙනවා එතකොට ලංකාවට වැඩගත් තවත් තරඟයක් පැවැත්තුණා 18 වෙනිදා රාත්‍රියේ ඒ තමයි දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අතර මේ තරඟය ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නවා නම් ශ්‍රී ලංකාවට හොඳයි කියන එක අපි නිරන්තරයෙන්ම කියපු කතාවක් ලබා ගත්ත පරතරයක ජයග්‍රහණයක් නමුත් ප්‍රමාණවත්ද කියලා නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු හරි 22-224 ගඩලු 6යි ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම එම ලකුණු 125 ලබා ගන්නවා පන්දු හර 16යි පන්දු 3කදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ලකුණු වේගය වුණේ 6.2 බිංදුවක් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ලකුණු වේගය බවට පත් වුණේ 7.57ක් ඉතින් ධන 1 ගණනක ලකුණු වේගයක් තිබ්බ දකුණු අප්‍රිකාවේ ධන 0.685ට බැහැලා තියෙනවා නමුත් ඉතින් ඊළඟ තියෙන්නේ බංග්ලාදේශ තරඟයේ දකුණු අප්‍රිකාවට එතකොට දකුණු අප්‍රිකානු කණ්ඩායමට පුළුවන් බංග්ලාදේශය හමුවේ ටිකක් ලොකු ජයග්‍රහණයක් ලබා ගත්තොත් බොහෝ දුරට ඉදිරියට එන්න හැබැයි බංග්ලාදේශය දකුණු අප්‍රිකාව පරාජයට පත් කරොත් නම් ලොකු අවස්ථාවක් ශ්‍රී ලංකාවට තිබෙනවා ඒ වගේම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නව ශ්‍රීලන්තයේ පරාජයට පත් කිරීම නම් කරන්නට වෙනවා මොකද ශ්‍රී ලංකාවේ ලකුණු වේගයේ තියෙන ඍණ 0.194 ඉතින් මේක ධන කරන්න නම් අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න වෙනවා ඒ වගේම ප්‍රසාද ලකුණු දෙකකුත් ගන්නට වෙනවා තාම ලංකාව දෙකේ ඉන්නේ මොකද අනෙක් කණ්ඩායම් තරඟ දෙකක් ජයග්‍රහණය කරලා නැති නිසා තව ඉතිරි වෙලා තියෙන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එක තරඟයක් නව ශ්‍රීලන්ත කණ්ඩායමට ලංකාව සමග තියෙන එක තරඟයක් විතරයි ඒ කණ්ඩායම් දෙකටම තරඟ දෙක බැගින් ජයග්‍රහණය කිරීමට දැන් අවස්ථාව තියෙනවා එතකොට ලකුණු වේගය තමයි මෙහි බලපාන්නේ ඉතින් ලංකාවේ ලකුණු වේගය ඒ තරම් හොඳ නැහැ කියන එක අපි හොඳින් මතක තියාගන්නට ඕන නව ශ්‍රීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ ළඟ ළඟ ජයග්‍රහණයක් ලබා ගත්තොත් ඔවුන්ගේ ලකුණු වේගය වැඩි වෙන්නේ නැහැ ඒක ප්‍රශ්නයක් නැහැ නමුත් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දකුණු අප්‍රිකානු කණ්ඩායම ඔවුන් ඕස්ට්‍රේලියාව හමුවේ දැවැන්ත පරාජයක් පත් වෙලා ඍණ ලකුණු වේගයක් ආව නම් ලංකාවට ලොකු වාසියක් වෙන්න ඉඩ තිබ්බා නමුත් ඍණ වෙලා නැහැ ඔවුන්ගේ ධන ලකුණු වේගයක් තියෙන්නේ ඒතර ලංකාවට වඩා වැඩි ඔවුන්ගේ ලකුණු වේගය මොකද බංග්ලාදේශ තරඟයේ ඔවුන් ජයග්‍රහණය කරයි කියලා අපිට අනුමාන කරන්න පුළුවන් මොකද ප්‍රබල කණ්ඩායම දකුණු අප්‍රිකාව නිසා ඉතින් ඒව අමතක කරලා අපි කල්පනා කරොත් අද තරඟය ගැන ඉතින් මේ තරඟයේ නව ශ්‍රීලන්තයේ එරෙහිව අනිවාර්යයෙන්ම ජයග්‍රහණයක් ලබා ගන්නට ඕනි ඔය මොන කතන්දර තිබ්බත් ඉතින් ඒ ජයග්‍රහණය ලබා ගත්තොත් අපිට ලොකු අවස්ථාවක් තියෙනවා ඉතිහාසයේ ප්‍රථම වතාවට අවසන් පූර්ව තරඟයකට යන්න ඉතින් ඒ උත්සාහය කරන්නට ඕනේ එතකොට මේ නව ශ්‍රීලන්තයේ සිටින්නෙත් හොඳ දැඩි පහරවල් එල්ල කරන්නට පුළුවන් ප්‍රතිකාරණයන් එතකොට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දැනගන්න ඕනේ ඉතින් මේ පුල පුලා අපි කියනවා ඉතින් මේවා කවුරු හරි අදහස් විදිහට ඉදිරිපත් කරනවාද කියන්නේ අපි දන්නේ නැහැ මේ චමරි අතපත්තු සම්පූර්ණ ඉනිම වටේ ක්‍රීඩා කරන්නට ඕනි කියන එක. ඉතින් අර කලබලයක් අපි දකිනවා පිට්ටනිය මැදට ආපුවම හැමදාම ඔය කලබලය පොඩ්ඩක් පැත්තක තියලා මේ ඓතිහාසික අවස්ථාව ලංකාවට ගෙන ඒමට මොලින් ක්‍රිකට් ක්‍රීඩා කරොත් නැතිනම් පන්දු වාර 15කට වඩාවත් ක්‍රීඩා කරනවා නැත්නම් ඩෙත් ඕවර්ස් දක්වා චමරිට ඉන්න පුළුවන් නම් ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන් වෙයි ලංකාවට අපි දන්නේ නැහැ ඉතින් පළවෙනි පන්දුවට පහර දෙයි දෙවෙනුවට පන්දුවට පහර දෙයි කියලා ඒකත් බලන්නට වෙනවා කොහොමත් වෙනදා නැති සැලසුමකින් චමරි අතපත්තු වටා හදපු සැලසුමකින් මේ තරඟයේ ක්‍රීඩා කරොත් තරඟයේ ජයග්‍රහණය කරගන්නට පුළුවන් වෙයි කියලා තමයි අපිට හිතෙන්නේ ඉතින් කණ්ඩායම මොන සැලසුම් හදලා තියෙනවද කියන්න අපි දන්නේ නැහැ ඉතින් කොහොමවත් තරඟයේ ජයග්‍රහණය තමයි අත්‍යවශ්‍ය ඒක ලොකු ජයග්‍රහණයක්ද පොඩි ජයග්‍රහණයක්ද කියන එක ඒ තරම් වැදගත් වෙන එකක් නැහැ පළමුව ජයග්‍රහණයක් තමයි අවශ්‍ය වෙන්නේ පරාජයට පත් නොවි සිටීමට වග බලා ගන්නට ඕනි ශ්‍රී ලංකා කණ්ඩායම කොහොම හරි ඒ ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10:30ට තමයි මේ තරඟය ආරම්භ වීමට නියමිත නව ශ්‍රීලන්තයේ සමග ශ්‍රී ලංකාව ඉතින් සුපුරුදු පරිදි ගෙවීම් සිදු කරන නාලිකාවලින් මේ තරඟය නරඹන්නට පුළුවන් ඒ ඩයලොග් ටීවී පීඔ ටීවී වලින් ස්ටාර් ස්පෝට් 2 නාලිකාවේ තමයි මේ තරඟ විකාශය වන්නේ. එහෙම බලන්නට බැරි කවුරු හරි ඉන්නවා නම් YouTube විකාශයක් නම් වෙන්නේ නැහැ. Facebook වෙබ් අඩවියට ගිහිල්ලා අද තරඟය සර්ච් කරොත් live link එකක් හොයාගන්නට පුළුවන් බලන්නට. බලන්නම අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙම link එකක් හොයාගන්න පුළුවන්. ඉතින් අර
බාධාවල් නැති සුපිරි ලින්ක් නෙමෙයි කොහොම හරි මැච් එකක් බලා ගන්නට පුළුවන් ලින්ක් එකක් හොයා ගන්නට පුළුවන් අවශ්‍යතාවයක් තියෙනවා නම් channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න